දවසක් බබා එක්තරා සංචාරකයෙක් යනකොට මෙයා දකිනවා හරි එක ගමක පිරිසක් ඉතාම කඩිසර විදිහට ඉතාම ඉක්මනින් බොහොම ලහි ලහියේ හරි ගොඩනැගිල්ලක් ඉදි කරනවා මොකක්ද දකින්නේ ගොඩනැගිල්ලක් හරි හදිස්සියෙන් හදනවා ගොඩනැගිල්ලක් හදනවා පස්සේ මේ සංචාරකයා එක්කෙනෙක්ගෙන් අහනවා මහත්තයෝ මොකද්ද මේ කරන්නේ ඔබතුමාලා මේ ඉක්මනින් මේ කඩිසර මේ මෙච්චර හදිස්සියෙන් අර පෙදරේරු මහත්තයා කියනවා ඇයි හොර පේන්නේ නැද්ද ඈ අපි මේ මිත්‍යා බඳිනවා ඊට පස්සේ ආ හරි 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 තරහ ගන්න කාරණයක් නෑ ඔබතුමා කරා යන්න හරි තරහ ගන්න ඕනේ නෑ ඒක තරහ ගන්න දෙයක් නෑ පාඩු හරි කරා යන්න මම නිකන් ඇහුවේ එයා ඊට පස්සේ සංචාරකයා එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා අනිත් පැත්තේ තව මිත්‍යා බඳින තව පෙදරේරු මහත්තෙක් ඉන්නවා එතනම තමයි එකම මේ බිල්ඩින් එකේ දෙපැත්ත දැන් හදලාම කට්ටිය එයා ගාවට ලං වෙලා අහනවා මහත්තයෝ මොකද්ද මේ ඔබතුමාලා මේ හදිසිය මේ කරන්නේ මේ ගමේ මේ ඈ ඔක්කොම ඉන්නවා මෙතන පිරිමි කට්ටිය මොකද්ද මේ ලොකු වැඩක් මොකද්ද මේ කරන්නේ ඔහොහ ඒ පෙදරේරු මහත්තයා කියනවා මහත්තයෝ අපි මේ ගමේ ළමයින්ට ඉගෙන ගන්න පාසලක් හදනවා අනේ හරිද මේ අපි හදන්නේ මේ ළමයින්ට ඉක්මනට මේ දේ කරලා දෙන්න මොකද අපිට බැරි වුණ දේ මහත්තයෝ අපි උත්සාහ කරන්නේ අපි ළමයින්ට හරි දෙන්න දැන් මේ අපි මේ ගොඩනැගිලි හැදුවට පස්සේ මේ ගමේ ළමයි කවදා හරි ඉගෙන ගනි ඉගෙන ගත්තට පස්සේ මේ ළමයි කවදා හරි ලොකු මහත්තුරු වෙයි හොඳ තැනකට එයි ඊට පස්සේ මේ ගම දියුණු වෙයි ආ ඊට පස්සේ මේ ගමේ ඉන්න මිනිස්සුන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ඈ ගමේ ආර්ථිකය දියුණු වෙයි මිනිස්සයා එයා හරිම ආසාවෙන් හරිම උනන්දුවෙන් හරිම කැමැත්තෙන් තමයි වැඩේ කරන්නේ දැන් බලන්න බබා එකම වැඩේ හරිද? දෙන්නේ ඒ තමන් කරන ජොබ් එක නැත්තම් ඩියුටි එක නැත්තම් කාර් එක ගැන දකින්න විදිය බලන්න. එක්කෙනෙක්ලා පේන්නද අපි මේ විත්‍ය බඳින්නේ? හා හරි. ඒ කරන්නම් වාලේ කරා යනවා. විත්‍යක් විතරයි ආජා. ආට එක විත්‍යක් විතරයි. නමුත් අනිත් මිනිස්සයා ඒ කරන දේ හරහා මොකද්ද වැඩන්නේ? කරන දේ හරහා කොච්චර දේවල් එයා හිතලා එයා කොච්චර ආසාවෙන්ද ඒක කරන්නේ? කොච්චර අනාගතයක් ගැන හිතලාද එයා ඒක කරන්නේ? අන්න මතක තියාගන්න අපි කරන දේ අපි හරියට කරනවා නම් කරන දේ ආසාවෙන් කරනවා නම් කවදාද දිනුන බදවා හිතන්න වා ඔයා කඩයක් කරන මුදලාලි කෙනෙක් කියලා හිතන්නකෝ. හරි. කඩේට සෙනගෙනවා පිරිලා වෙලාවකට පුතුම කරදරයක් කියලා එක කස්ටමර් කෙනෙක් කරන සරෙන් සරේ එක එක දේවල් ඉල්ලනවා. ඔබේ කස්ටමර් බැනලා ඉලවනවද? නෑනේ. නෑනේ. එහෙම නෙමෙයි කරන්න ඕන. හරිද? ඔබ ඒක ආසාවෙන් කරනවා. මේ මිනිස්සුන්ට මම සේවයක් කරන්නේ මේ මිනිස්සුන්ට ගමටම තියෙන එක කඩේ කියලා හිතන්නකෝ බබා. මේ කඩෙන් බඩු ගත්ත නැත්නම් තව කිලෝමීටර් දෙකක් විතර එහාට කියලා බඩු ගේන්න ඕන මේ මිනිස්සු. එතකොට මම මේ සේවයක් කරන්නේ මේ මිනිස්සු අනේ මේක අරන් ගිහලා මේ කඩෙන් බඩු මුට්ටු සල්ලි වලට තමයි. නමුත් ඉතින් එහෙම නෙමෙයි නිකන් දෙන්නේ නෑනේ මේ ලෝකෙ කිසිම දෙයක්. සල්ලි වලට හරි මම මේක අලෙවි කරනවා. හරිද? පොඩි ලාභයක් තියන් මම මේ මිනිස්සුන්ට මේක කරුණා. ඒතර මටත් ජීවිතේ දිනු වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ටත් එතකොට දෙයක් වෙනවා. එහෙම හිතනවා නම් ආසාවෙන් ඒ ව්‍යාපාරය දිනු කරන්න පුළුවන්. ඒ හරහාම දිනු වෙන්න පුළුවන් කියලා දන්නවද? ඇල්බර්ට් ස්වයිට්සර් කියලා කෙනෙක්. මෙයා කියලා තියෙනවා බබා සාර්ථකත්වය කියන්නේ සතුටේ යතුර නෙවෙයි. ඔබ සාර්ථක වුණා කියලා ඔබට සතුට ළඟා කරගන්න බෑ. හැබැයි සතුට කියන්නේ සාර්ථකත්වයේ යතුර. සාර්ථකත්වයේ යතුර. දැන් ඔයා මේ ජොබ් එකෙන් උඩටම ගියා කියන්නකෝ. ඔයා දැන් තේක අරන් ගිහිල්ලා මේව කරලා අරව කරලා මේව කරලා එහෙම කරලා කරලා කොහොමද? ඒක ගමන්න. උඩටම ආවා කියන්නකෝ. එහෙම සාර්ථක වුණා කියන්නකෝ. හැබැයි ඒකේ වාර සතුට හොයාගන්නම් බෑ. හැබැයි සතුට කියන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වයේ යතුර. තමන් කරන දෙයට අසීමිතව ආදරය කරනවා නම් කාටවත් ඔයාව සාර්ථක වෙන එක වළක්වන්න බෑ. හොඳට මතක තියාගන්න. කවුද ඒක කිව්වේ? කවුද කිව්වේ? ඒ නම දෙපාරක් කියන්න ගින් ඔයාට පැටලුණේ යන්නේ නෑ නෑ මන්නේ කිව්වේ බලි දැන් මමනේ ඒක මෙතන කිව්වේ මමනේ. ඒ කලින් කිව්වේ. ඇල්බර්ට් ෂ්වෙයිට්සර් කියන කෙනා.